පරිසරය වෙනස් නේද? ඒක ඔබ එතනදී අපි ගිහියවල කියන සේරම අතහැරලා එක්කම් යන්නේ. ඒක එතන ගියාට පස්සේ ඔබට ගෙදර දොරේ තියෙන කටයුතු නිකුත් නැහැ. වගේ කියන විදිහට කතන්දර මොනවාක්වත් නැහැ. ෆෝන් කෝල් චුටික් නැහැ. ඒතර අධික විවේකයක් එක්ක කැම පිටකෝ ළඟට මිනිස්සු හදලා දෙනවා නේද? ඒක පිටකෝ අහම් දෙනවා. ඒ විවේකයක් එක්ක අර ධර්ම මානසිකාරයක් එක්ක මොකද වෙන්නේ? මේ සමාධිය ඇති වෙන්නේ නැරෙ නේද? ගෙදරාවට පස්සේ ඒ පරිසරය නෙමෙයි අතට වෙනස්. එතකොට අර දෙවිතුනේ නැති වෙන්න ඕනේ නෙමෙයි. හැබැයි ඔබ එතනදි වඩාගත් යම් මූ ගුණයක් තියෙනවා. යම් මූ සමාධියක් තියෙනවා. ඒක මෙතන ප්‍රැක්ටිස් කරන්න බැරි වුණාට ඔබට ඒක නිසා වැඩිදුමවා කුසල් ඒ කුසලේ නැති කුසලතාවය නැති වෙන්නේ. මේ කසිද ගෙදර ඇවිල්ලා ඒ පරිසරය නැති නිසා දැන් ඒ කසිදී එතකොට දැන් ඒක විය යුතු දෙයක් මොන නේද කොහොමද? එතකොට දැන් ගෙදරදී මම කොච්චර උත්සාහ කරත් අර විදිහට සමාධියක් වෙන්නේ නැහැ. නැහැ. මොකද ඔබ ගෙදරදී කරන්න පුළුවන් දේවල් තියෙනවා. දැන් මනෝභාවය වෙනස් වෙනවා. අසහනය ආතතිය දුක පීඩාව කල්පිත මේවා එන අතර නැහැ. එතනෙනවා. නේද? අර මට්ටමින් සමාධිය වඩා ගන්න බෑ. හැබැයි බොමුදයි උදේ පුරේ ඔලෙන කේන්ති යලවන කේන්ති ආව කියන තේරුම් ගන්න. බැරි කේන්ද්‍රය ඇතුනේ කේන්ද්‍රයක් ඇති වෙන්නේ අවිද්‍යාව නිසා නේද? ඒතර අවිද්‍යාව මොකද දැක්කේ නැහැ. හරිද? ඒතර අවිද්‍යාව තුන් මේ ඉදිරිච්ච කේන්ද්‍රය තරහ. මං තරහ හැදෙන්නු දකින්න. තරහ හැදෙන්න දැක්ක කියලා මට අවිද්‍යාව නැති වෙන්නේ නැහැ. එහෙනම් ආවට රාගය තියෙනවා මේ රාගය කියන දැනගත්ත කෙනා මගේ අවිද්‍යාව තියෙනවා. දැන් දේශයේ ඉපදුනා නම් ඒ ඉපදිච්ච දේශයේ පිට වෙලා ආපදි කොහොමවත් නැති වෙනවා. පිට වෙලා නැති වෙනවා. මං උත්සාහ කළත් නැතත් නැති වෙනවා. නැද්ද? එන්නේ රාගය උනත් එන්නේ. එතකොට අවිද්‍යාසාගතම ඉපදිච්ච රාගයේ අවිද්‍යාසාගතම ඉපදිච්ච දේශයේ අවිද්‍යාව තුළම නැති වෙලා යනවා පිට වෙලා. මම මොනවා නොකර හිටියේ. හැබැයි මම කර්ම සකස් කළා. ඒතර මම තරහ මට දැන් තරහ ගියා කියලා දැනගැනීමට තරහ වර්ධනය වෙන්නේ නැහැ. හැබැයි ඇතුළේ තරහ නැති වෙන්නේ. අවිද්‍යාව නැති වෙන්නේ. එන්නේ මම කියන්නේ. ඉතින් කර්මයේ ශේවේ ඉන්නවා. අවිද්‍යාවේ ඉන්ද්‍රස්ස එන ඒකද මම කතා කරන්න පුළුවන් කියලා හිතා. දැන් හිතන්න මේ අර රිට්‍රීට් එකේ ඉඳලා ගෙදර ආවට පස්සේ අර එතන තිබිච්ච සංසිද්ධියම නැති වෙච්ච එක මම මොකද වෙන්නේ? සීම් හරි පටිකයක් තරහක් දේශයක් වෙනවද නැද්ද? ඒවනේ. කවුරුත් කරන්නේ නැහැ ගෙදර ඉඳගෙන. අවුතේ අරක මතක් වෙන ගන්න මොකද වෙන්නේ? ගැටි නැති වෙනවා. ඒක ප්‍රතිපදාවේ නාමයෙන් නෙමෙයි මේ ගැටි නැති වෙන්නේ. ඇයි? ඔබ තරහට දැන් කැමති නැහැනේ. ඇයි අතන සංසිඳන නීති? එතන තරහ තිබුණේ නැහැ. දේශිති තිබුණේ නැහැ. පටිගේ තිබුණේ නැහැ. හරිද? ඒතරේ පටිගේ නැති අවස්ථාවක දුක නැති. දැන් මෙතනම තරහ යනවා. නවත්තන්න බෑ. එහෙම නේද? දැන් මම කියන්නේ එතන ඔබ මේකට අකමැති වුණා තරහ යනවා. මෙතන ඒ තරහ යන එක ස්වභාවය. ඒක මෙතන වැඩ වැඩි. ඉන්වෝල්වන්ස් ඇති. හරි. හැබැයි ඒක මම
තරහා කියලා දැක්ක කියලා මගේ ප්‍රශ්නේ සෙන්නේ. එහෙනම් මෙතන මොකද්ද මට උනේ? අතන පරිසරය නැති නිසා නේද මම ගැටුනේ. එතන පරිසරයට මම කැමතුණා. මෙතන පරිසරයට මොකද මේ නිසා? එතන පරිසරයට කැමැත්ත අප්‍රමාණද ඒක සාපේක්ෂව මෙතන මොකද? මේ ගැන අකමැත්තක්ම රැඳුණා නම්? එහෙම නේද? ඉතින් අකමැත්ත කියන්නේ මොකද්ද? ගැටේවානේ. එහෙමනේ? නැත්නම් අසුක. හරි. එන ඉගෙන ගමුනේ. එතන අකමැත්ත ඇති වෙන කොහෙද උදේ? මොකක් කළේ? දුකක් නේ. මේ අයියෝ අපිට අර වගේ නෑ නේද? මේ එමුනේ විශ්ෝපය කරගාට. එතකොට දැන් අත්තන තිබිච්ච සංසිඳීම මෙතන නෑ කියලා දැන් දුක් වීම තුළ මට වැඩි දියුණු කුසලද අත්තු කරගන්න. හැබැයි ඔබ බලාපොරොත්තු වෙනවා. චේතනාව මොකද? කුසලය. අනේ අර අත්තන තිබිච්ච සංසිඳීම මේ අපිට තියෙනවා. කියලා හිතන සංවේද නැති දුක් වෙන්නේ. හරිද? අවුත් අපිට හැම වෙලාවෙම වැඩි දියුණු තියෙන මොකක්ද? අකුසල. එහෙනම් අදුගානේ අකුසලිය නිරුද්ධ කරන මං ක්‍රමය කියලා දෙයි. ඒකම නෑනේ. හැබැයි අකුසලයක් වුණ මාතෘකාව ඉබදුනාට දැනගන්නේ කොහොමද? හරි? හැබැයි ඒකට අකුසල ප්‍රහාණය කරන ක්‍රමයක් තමයි කියලා දෙයි. එහෙනම් දැන් කී ඇතුනෝ ද්වේෂසිත කොහෙද ඇතුනේ? අපේ ද්වේෂය කියන්නේ දුකක් නේ. හරිද? ඇයි දුක ඇතුනේ? අර භාවනා ප්‍රෝග්‍රෑම් එක තුල දිවිච්ච රිට්‍රීට් එක තුල දිවිච්ච විවේකේ දැන් නැහැ. සමීපේ දැන් නැහැ. නේද? දෙදොර දොරේ වැඩ කටයුතු කරන්න වෙනවා. අවිවේක ඉත වැඩෙන්නේ නැහැ. සමාධිය නැහැ. හරිද? දුරෙන් සමාධිය නැති එක මට දුකක් ඉන්නේ නැහැ. දැන් දුකක් බව කියන්නේ කොහොමද? හිත. හිත සමන්නේ හිත. හිත. ඔබලගේ දුකක් වෙන්නේ නැහැ. මොකද විඥානක් මොකද බලාපොරොත්තු අතන විදිහටම මෙතනත් වැඩ වුණා සපයි කියන එකනේ. හරිද නැද්ද? අනේ මට සමාධිය මෙතනදී හේතුබිත් සමාධියම මෙතනත් තිබුණා සපයි කියලා හිතන නිසා මේක නැති කිව්වක් නේ. එහෙනම් සමාධිය තිබුණා සපයි කියනවා. හැබැයි තිබුණා සපක් තමයි. හැබැයි තිබුණා සපයි කියන සංකල්පය වෙන්න මට දින දෙකක්. ආහා. ඒක සමාධිය තිබුණා සපයි කියලා හිතන නිසා මේක නැති කිව්වක් නේ. එහෙනම් තිබුණා සපයි කියනවා. හිත නැති කිව්වා කියනවා. එහෙනම් දැන් මම මාව දුකට දාලා තියෙන සමාධිය සමාධිය නැති බවද නැත්නම් තිබ්බන සැපයි කියන හිතද? හ්ම්? තිබ්බන සැපයි කියන දන්නේ නැහැ. එහෙනම් තිබ්බන සැපයි කියන හිතට දෙන වටිනාකම අනුව තමයි දුක තියෙන්නේ. තිබ්බන සැපයි කිය සමාධිය අරවගෙන තිබ්බන සැපයි කියන සංකල්ප දෙන වටිනාකම 100යි නම් දුක 100යි. 150යි නම් අර වටිනාකම දුක 150යි. 110යි නම් මේ වටිනාකම දුක 100යි. වටිනාකම දෙන්නේ නැත්නම් දුක තීරණය වෙන සාධක තමයි. දුක තීරණය කරන සාධක. දුක උපදින මොකක් වුණත් ඒක සිද්ධ වෙනවා. ඕනම දෙයක් කරද්ද හරියටම පෙන්නුම් කරගන්න කිව්වේ. ඇයි අපි දුකින් ඉන්නේ? සමාධිය නැති නිසා. ඒ විවේක නැති නිසා. ඒක සමාධිය හෝ විවේක නැතිව දුකක් කියලා කියන කවුද? හිත. ඒක නැතිව දුකක් වෙන්නේ. නැතික දුක් වෙන්නේ. එන්න අපි දුකට කලු කරලා තියෙනවා. කොයි සමාධිය නැති බව දුකයි කියන්නේ ඒක හිතා. අර ඒ දුකම කලු කරේ කොයි. ආහාර දිවගෙන මේ සමාධිය මන් තිබ්බන සපයි කියන සිතුවිලි. එවනේ. එන සපයි කියන සිතුවිල්ල නේද මා දුරදාම තියෙන්නේ. පැහැදිලිද මම කියන්නේ? එතකොට මගේ නිත මට බලාපොරොත්තුක් වෙන සපයක් වෙන මට දින දෙකක් දැන්. එයා දුක නේද උන්ට? හා? නෑ දුක නේද උන්ට? අපි දුක කරේ. ඔ කොයිස්තු? සැප සාද දුක. උදේ සැපයි සාද දුක සිදුවන මම මොකද කරන්නේ? ඇලෙනවනේ. ඇලිච්ච නිසා මම දුක දිනුනවා. එයා දුක නේද ඇලිම නේද?
හැබැයි මම මේ හේතුව දකින්න ඇති නැත්නම් මම ඵලයත් එක්කනේ හැටියක් ඉන්නේ. එහෙමනේ. එහෙනම් මේක සමාධි පිළිබඳ ප්‍රශ්නයක්ද? නෑනේ. කැමැත්ත පිළිබඳ ප්‍රශ්නයක්. එහෙනම් මම කැමැත්ත තමයි යන්නේ අන්න චන්දරා. එහෙනම් දුක හේතුව තමයි චන්දරා. අනිත් කැමැත්තද මම යන්නේ? එහෙමනේ. හා. එහෙනම් මගේ මිට මට සැපක් වෙලා දිරසින්නක. දුකක් නේ. ඒතර මගේ මිට මට සැපක් වෙන්න පුතේ දෙන්න දුකක් නා. ඉත මොකද මට මේක? මුලාව සවදුසාද? එහෙනම් හිත අපි මුලා කරනවා නා. අශෝක. මගේ හිත මාව රවට්ටනවා නා. හරි. ඒ හිත මට පිටවත්. ඒ හිත මම වෙන්න පුළුවා. ඒ හිත මගේ වෙන්න පුළුවා. දැන් නේ. එහෙනම් හිත මාව රවට්ටනවා නේ. එහෙනම් රවට්ටන නිසා නේ දුකටපත් වෙන්නේ. පැහැදිලි වන් කිව්වේ. එහෙනම් හිත මාව රවට්ටන්න භාවිත කරන ටූල් එක මොකද්ද? ටූල් එක. හැම මොකද්ද? මාව රවට්ටන්න භාවිත කරන හැම මොකද්ද? දැන් රවටීම දුකයි නේ. ආයෙත් දුකට දාන්න භාවිත කරන හැම මොකද්ද? සැපේ. සැපේ. එහෙනම් සැපේට ඇලන් ප්‍රමාණ සාපේක්ෂව අනිත් පැත්තට දෙන්නවා. එහෙනම් දුක කියන්නේ කොහොමද කියන දේ අහන්නේ? හා? සැපේට සාපේක්ෂ උපදෙස්. හැබැයි හිතමන සැපයක් කියලා දෙන්නේ දුකක් නෑ. හිතමන මොකද මේ කරන්නේ? මුලා කරනවා, රවට්ටනවා නේ. නෑ, රවටීම නේ දුක. රවටීම කියන්නේ මොකද? මුලාව. මුලාවට පාලින් බදුනේ මොහොතේ. දැක? එහෙනම් රවටීම තියෙන තාක් කල් මොකද වෙන්නේ? මගේ හිතේ බලාපොරොත්තුවක් ඇති වෙනවා. බලාපොරොත්තු දෙන වටිනාකම සාපේක්ෂව අනිත් පැත්තේ දුකක් උදේ. හැබැයි හිතමන සැපයක් කියලා දෙන්නේ දුකක් මෙතනදී මේ රවටීමක් කියලා මම දන්නවා නා. හරිද? දැක්කොත් මෙතන තියෙන රැවටිීමක් කියලා. ඔබ රැවටිීම දුන්නා. එහෙම දුක දුන්නා. හා? සාල්සෝන් වෙන දුක නැති උනේ මං දුක අතහැරලද? ඈ? අවබෝධ කරගන්න නිසා. එහෙනම් දුක නැති කරන්න නම් මොකද කරන්න ඕනේ දුකට? අවබෝධ කරගන්න. ඒ බුදුරජාණන් වහන්සේ දුක අවබෝධයන් කියන්නේ. එහෙනම් මං අවබෝධ කරේ දුක කියලා මොකද්ද? අපි මෙච්චර කලින් හිතුවේ දුක දුකයි කියලා නේද? නමුත් දැන් ඔබ දැක්කා සැපයක් දුක සැපයක් වෙන හිත දුක නම් දැන් හිත රවටනවා නේද? රවටින දුකක් කියලා. එහෙම නේද? එනම් මේ මුළු ලෝකෙ සිල් දෙනා හැමෝම අසහනේ ආතතිය පිළිදාව පිළිදමේ කලකිරීම කඳුල සුසුම ද්වේෂයේ ක්‍රෝධයේ වෛරයේ බද්ධ වෛරයේ උස්සන ස්වභාවයේ ඊර්ෂ්‍යාව තමන්ගේ ඔය සියල්ල තුල හරි ඒ හැමෝම ඉන්නානේ. එතන ඒගොල්ලන් හිතනවා ඒගොල්ලන් දුකටදී බාහිර කෙනෙක් වූ දෙයක්. නමුත් ඇත්තම ප්‍රශ්නේ තියෙන්නේ ඒක නොදන්නා තාක්කල් ඒගොල්ලන් යුක්තිය හා සාධාරණ විදිහ සටහන් කරනවා නේද බාහිරත් එක්ක. කවුද විනාශ වෙන්නේ? එදා හැම මොහොතකම අපේ මගේම හැක මගේම කන තුල මගේම නාසය මගේම දිය මගේම ශරීරය මගේම මානසික තුල මං හැම වෙලාවෙම හොයන්න මොකක්ද? සැපයක් නේ. සැබෑ කිව්වා බලාපොරොත්තු සැබෑ කිව්වා මට හැම වෙලාවෙම හම්බ වෙන්න පුළුවන්. එහෙනම් ඒ කාන්තෙන පරිදි සදාකාලික යුද්ධයක මම හැම වෙලාවෙම අසරණ වෙලා නැද්ද මගේ මහතුල? අනුතුරු මායතුල නිවිතුන් තමයි. එහෙනම් මේ හිතමව රවට්ටනවා කියලා මම දැකින් නැති තාක් අපිට මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. බැරි. එහෙනම් දැන් රිට්‍රීට් එකකින් එළියට ආවත් මෙතනදී හිතේ රැඳීමක් කියලා දැක්කොත් මොකද වෙන්නේ? මම රැඳීමක් දෙන්නවා. එහෙනම් දුක දුරින් එහෙනම් තිබ්බන සැපයින් සංඥා දුන්නා. එහෙනම් එතන ඇලිමත් නැහැ, ගැටිමත් නැහැ නේ. ඇලි ගැටිම් දෙන්න පස්ස. ලෝකදේශ. රැවටිම් දෙන්න මොකද මුලා මොනවද? එහෙනම් මෙතනදී රැවටිමක් කියලා අපි කිව්ව ලෝකදේශ මොකේ කිසිම තැනක ඉන්නවා. නැද? එහෙනම් සාරිපුත්ත මහ රහතන් වහන්සේ සම්මාදිට්ඨි සූත්‍රයේ කියනවා මොකක්ද? අකුසල් මූල් අඳුරගත්ත පමණින් දැකගත්ත පමණින් අකුසල් මුල් දැනගත්ත පමණින් ඇසෝවන්න. අකුසල් මුල් දැනගන්න. ලෝකදේශම පැහැදිලි. එහෙනම් අපි දැක්කේ මොකක්ද? එක දුකක් දුක කියන එක සිතුවිල්ලක් තුළ පහර තුනම දැක්කා. හරිද? මම ඉතින් මම දැනෙන විදිහ තුනක් තියෙනවා කියලා එක සිතුවිල්ලක් තුළ. මට ලැබුණේ මොකක්ද? දුක කියන සංඥාව විතරයි. මොකද දුක? අනේ අර ඉතිච්චක යෝගී දැන් මෙතන හිත වැඩින්නේ නැහැ කියලා දුකින් ඉන්නේ අපි සෝපේ කියලා. ලෝමන සෙන්දරමක දැහිච්චේ නැහැ කියලා වැඩින්නේ තපුසල් කියලා. එන්නේ. එතකොට මම දැක්ක දුක විතර.
ඒ දුකින් නිදහස් වෙන මං ආයෙ මොකද කරන්නේ? ආයෙ ඉක්මනට රිට්‍රීට් එක දවසක් දාගන්න ගන්න කතා කරා. හරිනේ? එතකොට දවස ටිකක් ඈතද කිව්ව මං ඉන්නේ මොකද? එතන මං මේ දුකටපත් උනේ. හරිද? ඇයි? අනේ මට ළඟ දවසක් ලැබෙනවද සපයි කියලා හිතපු නිසාද? එහෙනම් දවස ඈතට ගියා කියලා මං දුකටපත් වෙලාද? නැහැ. එහෙනම් ආයෙ මොකද කරන්නේ? හිත මොනවද කරලා? රවට්ටලා. කොහොමද? කලින් ඩේට් එකක් මට හම්බ වෙනවද සපයි කියලා හිතන නිසා මට දුකක්. ආහිතර ගැට. එහෙනම් ඒක දැක්කොත් මොකද වෙන්නේ? ඒ ඇලිම් තුලක් නැහැ, ගැටිම් තුලක් නැහැ, මුලා තුලක් නැහැ. එහෙනම් ඇලිම් ගැටිම් මුලා තුනටම තියෙනවා තමයි ගන්නවා. එහෙනම් ඒ සිතුවිල්ල තුල යා තණ්හාව පිළිසිත දැක්කා. එහෙනම් තණ්හාව පිළිසිත දැක්කම ඉතින් තණ්හාව යෙදෙනවා. දැනි. එහෙනම් දැන් යාද ඒ දවස ලැබුණත් එකේ නැතත් තිබේ. ඇයි? මන්නේ අර මිලන් සතුටු වෙනවා මොකද්ද? රැවටිම දුකක් නම් පුතේ. මොකද සැප? රැවටි. අපිට අපි මෙච්චර සැපේ හිවෙ මොකක්ද? රැවටිම තුල. එහෙනම් රැවටිම කියන දුකක් නම් දුක තුල සැපයක් හොයන්න බෑ. අපිට හැම වෙලාවෙම තියෙන මොකක්ද? දුකම තමයි. එකෙන් සම්පන්න සත්‍යයන් නිදහස් කරගන්න. එතන ලෝකේ සියලු දෙනා හිතන්නේ දුක් වේදනාව දුකයි කියලා. එතන ඒගොල්ලන් හිතනවා දුක ඇති වෙන්නේ සැපේ නැති වුණාට පස්සේ. දැන් ඔබ දැක්කේ මොකක්ද? සැපේ කියන්නේ මොකක්ද? එයා දුක කොහොමද දුක? හැබැයි හිතමර සැපයක් වෙනවා දුක දෙනවා හිතමව රවට්ටනවා. එහෙනම් සැපයි කියලා කියන්නේ මුලාව තුල යෙදෙන දෙයක්. හරිද? එහෙනම් රවටීම දුක කියන්නේ මොහය දුක ලීම ලෝභය දුක, ද්වේෂය දුක කියලා ඔබ දකින්න දුක දකින්න දුක් පාරස. දෙකින් දකින්න. එහෙනම් එතන හිතරවට්ටන එක දකින්න මම ඇලිම තුලත් නැත්තම්, ගැටින් තුලත් නැත්තම්, මුලා තුලත් නැත්තම්, ලෝභ දේශ මොහ තුනම තුලම නැහැනේ. සැප දුක් උපේක්ෂා කියන අවස්ථාව තුනේ වේදනාව තුල ඉන්නවා. එහෙනම් වේදනාව තුල නැත්තම් කරන තණ්හාව තුල ඉන්නවා. තණ්හාව තුල නැත්තම් දුක බාධානෙන් දෙයක් තියෙනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පාතුලම නැහැ. එහෙනම් මට විශේෂයෙන් කර්ම සකස් වෙනවා කියන භාවයක් කියලා සකස් වෙන පුරායිද ඒ මොහොත බැරි බැරි එහෙනම් මම දැන් මේ මොහොත කොහෙද ඉන්නේ දැන් ඇහැ තුළද රූපය තුළද විඥානය තුළද කන තුළද ශබ්ද තුළද විඥානය තුළද ලෝභය තුළද ද්වේෂය තුළද මෝහය තුළද තණ්හාව තුළද උපාදානය තුළද කොහෙද මම දැන් ඉන්නේ මේ රැවටිම තුළද කවටද හිත තුළද මෙතන තියෙන රැවටිම කියලා දකින්න මම රැවටිම් දුන්නේ නැහැ ඉත මොකක්ද ගාවපොඩි දුරු ඇදෙන්නේ මොකක්ද ඉන්නේ එහෙම නා දැන් කොහෙද පීමේ ඉන්නවා මේ චිත්තක්ෂණි මං අහන්නේ කොහෙද මං පීමේ ඉන්නේ මේ මොහොතේ හිත රවටන එක දැක්කම දැන් රැවටීම කියන්නේ මොහේනේ මුලාවු හිත රවටන බව නොදන්නා නිසා මම රැවටෙන්නේ ඒක තමයි අවිද්‍යාව එන හිතම රවට්ටන එක දැනුම නැති අවිද්‍ය වේදෙනවා. එන රවට්ටන බව නොදන්නා සංස්කාර මොකද වෙන්නේ? මම සැපයි කියද්දී ඒක පිළිගන්නවා. මම පිළිගන්න දෙන්න බා දුකයි. හරි. දුකයි කියව මේක පිළිගන්නවා. ආය මොන්නේ දුකේ ගැටේ. දැක්කද? එන මෙතන ඇරෙද්දෝ ගැටෙන දෙයක් නෑ මෙතන තියෙන මුලාව කියලා දැක්කම නේද? එහෙනම් එන මට දුක අතරින්ද තියෙන අවබෝධ ගන්න තියෙන. එන මේ විදිහට අවබෝධ කරගන්නේ මොහොතේ අවිද්‍ය වේදෙනවා. එන අවිද්‍යාවගත සංස්කාරයද එන රවටක විඥානය තුල මම ඉන්නවා يعني කුඩු කිව්වා ඉතින් පීනක් ගන්න තියෙනවා නබංගන් දැන් හිත රවටනවා කියලා නොදන්නා තත්කල් මම ආස්වාදයක් ගන්න කොහෙද ඈකරන ආයි දෝෂයගේ මනස තුලින් ආයතන ඇතුළේ රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු තුලනේ මොකකින් හිතකින් විඥානය හරි එහෙනම් හැබැයි ආශාවියක් වන්ට ඕන කියලා හිතපු වෙලාවකද ඉන්නේ මොකද දුකයි ඒ වගේ ආශාවියක් වුණේ ඒ වගේ සැපයක් වුණේ නෑ සෝකා සැපයක් ඕනේ නෑ නේද මම පිටින් දුකේ ආවගේ සැපයි කියලා හිතපු වෙලාවෙ ඉඳලා ලැබෙන්නේ මොකක් අසහන ඒක ලැබෙන්නකා ඒක ලබා ගන්න දෙන්නේ මොකක් ආහා ඊළඟ ලැබුණාට පස්සේ නැති වෙයි කියන බය දැනුනකොට ආරක්ෂා කරන දෙන්නේ මොකක්ද දුක නරති ගන්න දෙන්නේ මොකක්ද දුක වැඩි දුර ගන්න දෙන්නේ මොකක්ද නැතුවට පස්සේ මොකක්ද එදම සැපේ තුල හැම වෙලාවෙම විඳින්නේ නේද ඒක පිටින් සැපය තුල දුකක් තියෙන බෑ නේද නමුත් කොච්චර දුක රත් තියෙනවද එහෙම නේද ඒක නිසා තමයි
අපි හැමෙලම දුකින් ඉන්න නිසා තමයි ආය අපි දුකින් නිදහස් වෙන්න සැපයි කියන සිත සැපයි කියලා පෙන්න ආශ්‍රය පීඩ පිළිසම් කරන. හැබැයි සැපේ පිටන්නේ කවුද? සිත. ඉතල දුක් දෙන්නේ කවුද? සිත. ඉතල දුක් දෙන හිතින් නිදහස් වෙන මම ආය පීඩ කරගන්නේ පිළිසම් කරගන්න ආය කි තමයි. ඔතේ හිත ආපහු මට දෙන්නේ නැහැ. සැපයක් කියන දෙයක් නැදිනවා. එක දුපන්නේ මේ ගොඩා. වැඩි වුණාද? අන්න සංස්කාර මේ හිතම රාක්ෂක බුදන්න කස්සම සංස්කාර ගන්න වෙන දල්ගියක් එහෙනම් ඔයිදි මම දැක්කොත් මගේ හිතට මොකද වෙන්නේ මම හැදුලි ඉතිවිද මම හැප්පතන් මට සැපයක් ඕන නිසා නේද හැ සැපයක් වෙයි එහෙනම් දන්නවනේ මේ හිතම සැපයක් වෙන තේරුමක් කියලා හරි ඔබ දුක කරන්නේ ඒක කියන්නේ නෑනේ ආ උදා ඔබ ඇකින් මොකක් කියලා දැන් දුක පිළිබඳව කතා සිද්ධ වෙනවා නේද? නැවත මුදන්නා තාත්තා ඇහැ කිප්පෙච්චිට වයසට ගිහිල්ලා අපිට අන්දවිදී අපිට මොකද වෙන්නේ? බය ඇති වෙනවා, ඇති දෙන්නේ නැති වෙනවා නේද? ඇයි? මම ඉතල මගේ ලෝකෙ මට අහිමි වෙනවා. නේද? මගේ ලෝකෙ මට අහිමි වෙනවා. ඒක මම හිතන්නේ ඉතින් මොකද්ද ලෝකෙ කියන්නේ? සැපේ. මම සැපේ දුක පිළිගන්නේ මොකද්ද? දුක. ඒක මම දැන හිටියද මේ දුක සැපේ තුළ මේ දුක තියෙන්නේ කියන්නේ? එතන සැපේ වෙනුවෙන් මම විවිධ සියලු දුක් ටික මට දුකක් හරි දැනෙන්නේ නැහැ. මේ මං හිතන්නේ ඒක විඳිය යුතු දෙයක්. නමුත් මට දුකක් කියලා දැනෙන්නේ කවද? සැපේ නැතුණාට. නමුත් ඒක ලැබando සැපයක් මට ඕන වෙන්නේ පෞද්ගලික මොන දුකක් කියලා මම දන්නේ නැහැ. ආවද සැපය කියලා හිතපු වෙන ආයෙදල මාතෘ තියෙන අසාන කියලා මම දන්නේ නැහැ. ඒක ලබා ගන්න විදිහ අභිවේ කියන්නේ දුකක් කියලා මම දන්නේ නැහැ. හැමෝම හිතනවා. ඒ නිසා මං හිතනවා ඒක සතුටින් විඳිනවා දරාගන්න විදිහ. අපි හැමෝම ඉන්නේ මේ දුක සතුටින් ඉඳලා තසෝක අපි විතර දින්න කරා. එතන මේ මුළු ලෝකෙම වෙනවා නම් තේරෙන මොකද කතාවක්ද? එතන ලෝකෙ පිටර දින්න මොකක් නැද? මුලාවතනේ. එතන මුලාව සපත් දුක. එතන දුක් කොළ උපපත් දුක. අපි ලෝකෙ පිටර දින්න දුක. ඇයි? ඉත මොනවද කරන්නේ? එතන කවුද මුලා කරන්නේ අපි? එතන මුලාව දුක් නැත්නම් මුලා කරන්න හිතනම් හිත දුකද නැහැ. එයා හිත කොයි විදිහට සකස් වුණත් හිත දුකද නැහැ. කොම්බෝ දෙක. එයා අවබෝධ කරපු මොහොතේ මේ මොහොතේ එයා හිත තුල පීල් කරනවා. හිතම රාත්‍රන් දෙකකදී හිත තුල පීල් වෙලා ඉන්නවද? එයා රැවටිම් තුල ඉන්නවද? එයා දුක තුල ඉන්නවද? එයා ඇලින් ගැටි මුලාව තුල ඉන්නවද? සැප දුක් උපේක්ෂා තුල ඉන්නවද? අවිද්‍යාව තුල ඉන්නවද? එයා කන්න ආයි දවසක් මාස තුල ඉන්නවද? රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු දෙක දැනෙනවා. තණ්හාවතුනි උපාදාන දෙයක් තියෙනවා. කොයිද? මේ මොහොතේ කොයිද? ඉදිරිය පිළිරණ තරක් තියෙනවද? ඇයි? ඉතින් අවබෝධයේදී ඉතින් පිළිරණ තරක් නැහැ. අපිටද වාග්විතුමන් කියන සතිපට්ඨාන තුල ඉන්න කෙනා මාරයටත් යා ට්‍රේස් කරන්න බෑ හොයාගන්න බෑ එහෙනම් හැංගියට තන තියෙනවා කියලා බලුතුමන් කියලා දෙනවා එහෙනම් ඔය අවබෝධය ඇති වෙච්ච කෙනා ඉන්නේ සතිපත් ඒ චිත්තඥා මරෝ දැන් හිත කොහොමද තියෙන්නේ ඊළඟ තැනක් සතිත්තා විඤ්ඤාස සමාධි විඤ්ඤාණ පිළිබඳ කරක් නැහැ සදපති විඤ්ඤාණ අවිරුද්ධව නොපිළ විඤ්ඤාණය පැඩෙන්නේ නැහැ අනවි සංකති සකස් වෙන්නේ නැහැ විමුක්ත ඒ චිත්තක්ෂණය මරන කොයිද කොයි? හා? එනවා රහතන්ව හිතෙන්නේ දැක්ක. එතන. කියන සම්මාදිට්ඨිපත්තේ කී. හරි. එයා රහතන්ව හිතෙන්නේ මොහොතේ හරි දක්වන ආයතන මාර්ගිකන සැක. අර බාහිරින්ම අපි ධර්මයෙන් කියන සැක. එහෙනම් ආයි ඊගවසරි ප්‍රතිපිට එකෙන් ගම් බලන්න ඕනේද මම හිත දක්වන්නේ. හරි. දැන් ඔන්න භාවනා කන්ති යනවා වාඩි වෙලා ඉන්න. පෑය දෙකක් තියෙනවා තුනක් තියෙනවා සමාධියක්. දැන් ඉන්නේ මොකද? දැන් ඇදෙන්නේ මොකද? දැන් රිට්‍රීට් එකේ ගිහිල්ලා. හැබැයි සමාධිය වැඩි. දැන් මොකද වෙන්නේ? දුකේ නේ. උදේ ඒ දුක ඇතුලේ කොහෙද? දුකේ නේ. ඇයි ඒක? සමාධිය නැති ඉන්න. සමාධිය නැතිව දුකක් වෙන්නේ නැහැ. එහෙම. හා? සමාධිය
සෞ සෞද ඒක තිබ්බන සැපයි බලාපොරොත්තු නිසා නේද? එහෙනම් මේක සමාධිය පාක්ෂයක් නේද? සමාධිය නැතික පාක්ෂිකුත් නේද? සමාධිය තිබ්බන මම 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 වාඩිලා ඉස්සරලා තිනවන මට ඒක ලැබෙන්න ඕනේ කියන බලාපොරොත්තුත් තියෙනවා. හරි? එහෙනම් තිබ්බන සැපයි කියන හිතෙන් සම්බන්ධයෙන් නැතික දුක්. එහෙනම් සමාධිය තිබ්බන සැපයි කියන්නේ නැතික දුක කියන්නේ. එහෙනම් බාහමගේ ගියත් මං ඉන්නේ දුකේ. දැන් gedara inna dukku rupattu ne. සමාධිය තිබ්බන සැපයි කියන හිතනවා නේද? එන දෙකේ මෙතනදී දැන් කතා. එන මෙතනදී නිකේ රැවටිම කරලා දැක්කොත් එතන රැවටිම් තුනේ. එතන එතන ඇලිමුදුලක් නැහැ, ගැටිමුදුලක් නැහැ, මුලාදුලක් නැත්නම් ධනවරෙන් අදිනව මොකද? සමාධිය. මෙහෙම කරද්දී සමාධිය නේ. නැයි ලෝභ දේශමෝ පච්චෙන්නේ. නැයි ඒක අදිනු සමාධිය. ඒක සම්මා සමාධිය. ඇයි? සම්මා දිට්ඨිය නිසා ඒක දු. එන ඕනම දුකක් කොවිද හිතුවත් නැති වංග නැහැ. දැන් කොවිද හිතුවර පසුම සමාධියක් එනවා. කොවිද දුක. හරිද? ඇයි 10 කට සමාධියක් පුඩි බෙල්ල ගත්ත ගාන සිංහවට ගාන මොකක්ද? හා. දවල් පැය 10ක සමාධියක් ඉන්න අනිත් පැත්තේ පැයදී ඉන්නේ. පැයක් ඉඳලා නැගීමා. පැයක break එකක් තියෙනවා. ආයෙ පැයකින් වාඩි වෙනවා. නිකුණ වෙන්නේ. හරිද? ඒගොල්ලන් හතර පස්සෙලා වාඩි වෙලා හරිද? දැන් මේ අන්තිම සැරේ වාඩි වෙන්න සීනුව ගන්න. පැය 10ක් සමාධිය හිටපු ඔබට ප්‍රතිවිත සමාධිය කියන්නේ නැහැ. එහෙම හිටපු ඔබට අර සීනුව හැමයි. කලින් යන්නේ. ඒ මොදි ඔබට හිතෙන මොකද්ද? ඔබට මේ නෑනේ තේරෙන්නේ නෑ බයදායක් කියලා ඔබට හිතෙන බයක් කියලා. එතකොට ඔබට හිතෙන මොකද්ද? මේ නැගිටින්න ගැවුවා කියලා. අතර ගන්න අරගොඩ වාඩි වෙයි. හරි? එතකොට පැය 10ක සමාධියක් ඉන්නකො ඔබට ඒ වෙලාව ඇති මොකද්ද? අනේ දැන් නැගිටින්න වෙනවා කියලා දුකක් ඇති වෙනවා. එතකොට ඒ වෙනාවේදී මොකද ඔබ බලාපොරොත්තු වෙන්නේ? පැය 10ක සමාධියක් ඉන්නවා. සමාධි සැපේ හිටියත් තව බිල්ලන්නේ මොකයි? තව ඉතින් විනාඩියක් හරි මට ඉන්න තියෙනවා නම් සැපයි කියලා හිතන නිසා ඇති දුකක්. ඒක පැය 10ක සමාධිය තුළ හිටියත් ඒකේ මට තෘප්තිමත් වෙලා නැති නිසා නේද තව විනාඩියක් හරි තියෙන්න ඕන කියලා හිතා. මම ඒක පොරතරක් පිච්චි කරලා තියවවත්. හා? ඔනේ එහෙනම් තව විනාඩියක් හරි ඉන්න තිබ්බනම් සැපයි කියලා හිතන නිසා මොකද වෙන්නේ? දැන් ඇති දුකක්. එහෙනම් හිතමන් සැපේ පෙළ ආයෙත් හොඳට කරගන්න. ඉතල අවස්ථාව. එන ඔය විදිහට දැක්කේ ඔය විදිහට දකින්න පුළුවන් කියලා අතර ඒ රිට්‍රීට් එක කො ගෙදර දුවා ඔය විදිහට දකින්න කියලා දහම දකින්න ලැබුවා ඒ සම්බන්ධිත හරි ඒක දැන් බලාපොරොත්තු සමාධිය නේද බලාපොරොත්තු මොකක්ද ඒ දන්නව මොකක්ද බලාපොරොත්තු මොකක්ද දන්නේ දුක සාදු සාදු ඒක තමන් තුළින්ම අවබෝධ කරනවා නේද තමන් තුළින්ම අවබෝධ කරනවා එතකොට මේ හිතන පුළුවන් දැන් ආයේ අපි ඒකට දාන්න බැහැ දුක කාපු ගමන් චුද්දේ දුක කාපු ගමන් දකින්න උන හිතරවක් නෑ දැකපු ගමන් දුකට මොකද වෙන්නේ ලෝකේ පුතේ දුකෙන් ක්ලෝබල් ලොක් පුතේ නාලේ අපි දුකට දාන නෙමෙයි ඒක ශ්‍රමයක් ඇතුළත මේ හිත ඔය විදිහට අවබෝධ කරගන්න තියෙන නැති කරන ටෙක්නික් එක කියලා මේ ටෙක්නික් කියන එක තමයි මුලින්ම ස්ටේට් ස්විච් එක ඔන සූත්‍රය දැන් නැත්නම් අපිට මොකද වෙන්නේ? අපි ධර්මයේ කියලා දැන් මොනෝදේවල් නොකරලා අපි නේ මොනෝද අපි නොකර ධර්මයේ කියලා. අවුත් අපිට මේක අහුනේ නැහැ. හැබැයි උන් මෙච්චර කල් මේක මහන්සියලා මේ භාවනා කරද්දී ගත් උත්සාහය සියල්ල සද්දා මුල නම් කරේ. ඒ නිසා ඔන දැන් මේ දිහා දැන් මේ දිහා අවබෝධ කරගන්න මොකද වෙන්නේ? ඕන මොහොතකට දෙන ඕන දුකක් පන්න නැති වෙන. මේක කොහොමද ඒ නයිදරේ දු අවුලන් අපි දැන් කව කුස්සිය සාමාන්‍ය අදිකු පිටම ඔබනේ ඔබනේ දුවන්නේ ඉතින් ඔබට ඕන ඉතින් පැන්ට්‍රි නැහැ නේ හැමදාම කුස්සිය වෙන කෙනෙක් වැඩ කරුත් මොකද වෙන්නේ අවුල්නේ ඒක උඩට ඇදින් මොකක් නෑ ඕගොල්ලෝ නම් පැක් කරලා ඉන්න මම මේක කරගන්න මොකද ඒ කියන්නේ හැබැයි එතකොට ඒගොල්ලෝ සතුටින් අයින් වෙලා ඉන්නේ හැබැයි ඔබ ගැටිලා නේද ඉන්නේ ඒක ඒගොල්ලෝ ඉන්නේ ඔබ කැමති පැන්ට්‍රිය නැති. නේද? ඉතින් ඔබ කැමති පැන්ට්‍රිය නැති එක කුස්සිය නැති එක දුක් වෙන්නේ නැහැ. ඔබ කැමති ඒවා තිබ්බම සපයි කියලා ඉතින් තමයි. නේද? ඔබ ඉන්නේ ඔබ දුක නැහැ මේගොල්ලන් කියන්නේ. තව ගැටෙන දුක ගාලින් පොල්. ඒක මගේ හිත මාව දුක දාන සැකයක් වෙලා ඒක මමද ඒක මගේද ඒක මට හිතුවා. නේද? එහෙනම් හිතයි කියන්නේ මොකද?
කට්ටිය දැහැර ගන්න හැබැයි මම තනියම ඉන්නවා. දෙක. ආහා. දැන් චූටි සෑන් ඔයදී දකි. අර සුන්දරයි නේද? එහෙනම් මේ ධර්මය හැමතැනම ඇප්ලයි කරන්න පුළුවන් වෙයි. එහෙනම් රිපීට් එකට ගියත් පුළුවන්. එහෙනම් ගියත්. වාඩි වෙලා පුළුවන්. නැති නැද. අයෝදි දුණා පුළුවන්. මෙසිකිලි ගසිකිලි නෑ දුණා පුළුවන්. හැමතැනම මේ හිත මම දැක්කෝ. හරි. බාහිර පස්සෙන් සන්නේ නෑ. හැබැයි මගේ දුක නැති. දැන් කියන ධාර්මයක් තියෙනවා. දැන් එළියේ වහිනවා නම් මට වැස්සනවත් අඳ බෑ. මම කුලී කියලා ගත්තොත් මම තුමින්නේ. මේ වැස්සනව දුන්නේ වැස්සද? මගේ ප්‍රමාණයෙන් දෙන්න. හැබැයි ඒ වගේ ලෝකෙ තියෙන ප්‍රශ්න එහෙම තියෙනවා. හැබැයි මම කැමති මේ සියල්ල තියෙන්න ඕන කියලා හිත නිසා නැතිව දුකක් වෙන කියලා මම දැකපු ගමන් මගේ දුක නෑ. හරිද? මට කර්ම සකස් වෙන්නේ නෑ. මම සපල් කරා මම විදුලි කාල දුර මම ලෝකේ ගොදුරක් එනා ඔන්න චූටි ගේ අමතක නොවේවා ඔබ ඇත්ත ඔබ ගලපන්න ගලපන්න අපි මොකද වෙන්නේ මාත්‍ය අශෝක දුර මොකක්ද දුර මොකද එහෙනම් දැන් අපි බලාපොරොත්තු සමාධියද නැත්නම් මේ හිතාවුද කරන්නේ එහෙනම් මේ මොහොත විතරයි අපිට තියෙන්නේ. එහෙනම් මේ මොහොත මම මේ හිත දැක්කොත් මම අතීතෙත් නෑ අනාගතෙත් නෑ හිත රවට්ටන්න හැම වෙලාවෙම එක්ක අතීතයක් පෙන්නන්න ඕනකට භාවනා පන්ති ඉක්මනට දවසක් ලැබෙනවා නම් සපයි කියලා අනාගතේ පෙන්න මම ඉදාන්නු කෙරේ. දුර. මට ඉක්මනට හිත ඒකාග්‍ර වෙනවා නම් සමාධියක් වෙනවා නම් සපයි කියලා අනාගතේ පෙන්න මම දැන්දාන්නු කෙරේ. දුර. අනේ අහවරන් බැරි නැත්තම් සපයි කියලා හිත නිසා එයා මරු නැත්තම් සපයි කියන එක නිසා මම දුකටපත් වෙනවා. ඒකර මගේ හිත මට අතීතයක් වෙනවා නේද දුර දාලා තියෙන්නේ. එතන මේ හිත රවට්ටන දැක්කොත් මම අතීතේ හෝ අනාගතේ ඉන්නවා. නැහැ. මුලවතුන්නේ. එහෙනම් වර්තමානයේ මම තැවරෙන්නේ නැහැ නේද? මැද තැවරෙන්නේ නැහැ නේද? අතීතේත් නැහැ අනාගතේත් නැහැ මැද තැවරෙන්නේ නැහැ. එතන භාගතුන් මාසේ කියනවා. අතීතය අනාගතය. අනාගතය අතීතය. මොකක් හතන්නේ පාක්කෝ. ඒකර මට ඉදිරියෙන් මොකක්? මේ මොකක්ද? ඒ භාගතුන්ස කියලා මේ මොහොතේ ඔබට හිතේන ප්‍රියමෝනි මැරෙන්න පුළුවන්. එනා අප්‍රමාදීය. ඒක බුදුදෙනි අප්‍රමාදීය විදිහට කියන්නේ මොකද අශෝක? සෝවාන් විදිහට. සකදාගම් අනාගම් බුදුදෙනි වර්ණා දෙනවා උපත උපත. බ්‍රහ්මලෝකයේ උපදිනක වර්ණා දෙනවා. ඒ කොතන බුදුමත් උපදින හිතක් නම් ඒ හිත අපි රවටනවා රවටින දුක් නම් උපදින දුකයි. එනා බුදුරණස් අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? නැවතුම උපදින. එනා නැවතුම උපදින අපි කොච්චරලා බුදුරණස් අපි එයා නවත පැනවීමකට යන්නේ නැවත උපදද ඇයි අවබෝධ කරන හිතේ නෑ නේද? එයා මෙතනස් නැහැ වෙන තැනක. බහිනි තැනක් කරිදාස්. එයා නවත උපදින්නේ නැති නිසා ආයෙත් කිනවර හතනවා කියලා. ඒක රාහත් වෙලා හිතේ නෑ. එනේ කොච්චර කිනෝ? එයා නිදා. ආයෙත් අභිභවගින්න තියෙනවා. එතන බුදු කෙනෙක් අපිට කියන්නේ මොකක්ද මේ ක්ෂණය? ක්ෂණය අපි හරියටම මේ හිතරවටුන දැක්කොත් ඒක මට සම්පතක්. ඒ හිතම රවටුන දැක් නැත්තම් ඒක විතර අනිසක සම්පත්තිය. එතන මේ මොහොතේ මම රවටින්න පුළුවන් ඉන්නේ මම පිළිගත්ත දුක. මේ මොහොතේ රවටුන බව මම දැක්කනම් මම පිළිගත්ත ප්‍රශ්න අවබෝධ විමුක්තිය. එතන නිවන දින ප්‍රතිවිද්‍යාව අඩු ගන්න කවුරුනේ ඔබව රවට්ටනවා කියලා දැන ඔබට රවටින්න කියලා. එතන මේ බාහිර කිසිම කෙනෙක් අසෝක අපි දුක දාලා අපි කිසිම අසාධාරණයක් කළා. කිසිම කෙනෙක් පුළුවන් අපි දුක දාන්න. එතන කවුද අපි දුක දාන්න?
අපේ අනෙක් පැත්ත ගැන කියන මොකක්ද? ඒගොල්ලෝ අපිට මුකුත් කළේ නැහැ. හැබැයි ඒගොල්ලෝ දන්නවා විතරවට නෙමෙයි. දන්නේ නැහැ. ඒක නිසා ඒගොල්ලන් හැමෙලම ඒගොල්ලන් කැමති ලොකී ඉන්න ඕනේ. ඒගොල්ලන් කැමති දේශපාලන, ඒගොල්ලන් කැමති ආර්ථික, ඒගොල්ලන් කැමති ආර්ථික සමාජය, නීති, අධ්‍යාපනය. හැබැයි මේ ඒගොල්ලන් හැමෝටම තියෙන දේ කියලා හිතන තාක්කල් ඒගොල්ලෝ ඉන්න මොකද? හරි. ඉතින් ඒගොල්ලන් ප්‍රශ්නට කවදාද උත්තර හම්බෙන්නේ? එනයි ගොල්ලන් දන්නවද ඒගොල්ලෝ විද්‍යාවෙන් හිතක් කියලා? ඒගොල්ලන් හිතර අවශ්‍ය දේ කියලා දන්නවද? එන ලෝකේ ඇත්තම දුර අයිති අසාධාරණ කෝයිද? අමේ හිතේ. ඒක නේද අද අධිතන්නේ කරන්නේ. එයා මම යුක්ති සාධාරණ හොයන්නේ කොහොමද? බාහිර. එනයි අයිති මිනිස්සු කියලා ඔබට දැන් හිතෙන්නේ මොකක්ද? සාදු සාදු අශෝක ඔබ ලෝකේ කාටද අනුකම්පා කරනවා නම් ඔබට ඒගොල්ලන් කියන තරහක් උපදී. මම ඕල්රෙඩි අනුකම්පා කරනවා නම් කාටද මට යන්නේ තරහක් එන්නේ. පිස්සේ ඔබට බැන්නොත් ඔබට තරහින් හරි ඔබ පිස්සා කියන සංකල්පයට දා දෙන්න කවුයා කලින්ම මම ඒක දීලා තියෙන වටනකම කවුයා ඉතින් යාමර කුමාර දෙන්න බැන්න ප්‍රශ්නේ නැහැ හැබැයි ඔබ දන්නත් නැත්නම් යා පිස්සෙක් කියලා හැබැයි දැනගත්ත ගමන් මේ පිස්සෙක් කියලා හරි දුක හද දෙන්න තරහට දෙන්න එතන එනවා බලතුනන් සිතින සබ්බේ පිටුජන උම්මත්කට මේ ධර්මයේ අහලා නැති වෙනත් මේ ධර්මයේ අවබෝධ කරගත්ත නැති සිද්ධ කරන පුතක් ගැන කිව්වොත් අර උම්මත්තක හයි උපිසු හයි ඉත කීම් කියන දේ කරනවා ඒකම දැන් දැන් ඉතරවට කිව්වා ඕනේ එන්න පිස්සු පිස්සු කට අපි පස්සෙන් ඇතුලේ එන මිසිල් යනවා සුපක් කියලා ඒකට මේ මුලාව අවබෝධ වෙලා අපි දිනන්නේ නැහැ ඔතන මෙත්තා කරුණා මිදිතා උපේක්ඛා උපසිද්ධ නැති මාර්ගය මෙච්චර කාලෙ ඉඳි අශෝක මම මගේ සැපෙන්නේ අනිත් පැත්තේ ඉන්නවා හරි එමුනේ එතන මං කැමතිද අරගොණන් ඉන්න ඕනේ කියලා හිතන තාක් මම දුක් මුදිතාව ගැන කිව්වා නෑ මුදිතාව ගැන මොකක්ද ඒගොල්ලන්ගේ සැපේට මං කැමති එනවා මේ හිතමාව රවටනද මම දැක්කට පස්සේ අනිත් පැත්තේ මේක දන්නේ නෑනේ එහෙනම් ඒගොල්ලන්ගේ සැපේනේ මගේ සැපේ මට දන් දෙන්න බැයිද ඒ මගේ සැපේ කොහොමත් මාව දුක් කරනවා ඒක අන්න මුදිතා එතන දාන්නේ කියලා විතමව රාතනක මම දකින්නේ මම සැපයක් දුන්නා නම් සතුට මරයි ප්‍රාණඝාතයක් කරන්නේ මිනිස්සුන්ට මරයි කියලා බොරුවක් කියනකොට සැපයක් දුන්නා හැබැයි විතමව රාතනක දකින්නේ ඒක කරයිද දැන් නිරායාසයෙන් මෙතන සීලේ නැද්ද හ්ම් එහෙනම් එහෙනම් දැන් අප්‍රමාණ මෛත්‍රී වැඩින්නේ නැද්ද මලුව මේ සීලේ නේද භාවනාව නැද්ද එන දාන සීල භාවනා තුනමයි අවබෝධයත් එක්ක නැතිනම් එහෙනම් මොන විශ්යකටද දැන් අපි මෛත්‍රී ගත්තේ ඒක තමයි ඇත්තමයි ඒක සම්මාදිට්ඨිය නිසා උදේට මෙත්තහ බඳිනකොට එහෙනම් දැන් ඔබ උත්සාහ කරන මොකද සමාධියද නේ දැන් මොකද ගන්න හිත රවට්ටනවා කොවිලක් මේ මොහොත එහෙනම් මේ මොහොතේ හිත රවට්ටන්න කොහොමද කියලා නියම් බැරි දැකේ ඒක මොකද වෙන්නේ ඔබ අවබෝධ ඥාන සුදුයිනවා ඒ නිසා ඔබට ලැබෙන සමාධිය උපදින විතරයි ඉස්පීච් එක ගන්න දෙයක් නැහැ. අහල තියෙනවා වාග්තුනාසික ඉස්පීච් පොතේ. වානපන්තිති පොතේ හොය. නැහැ. මොකද වානපන්ති යන්න පාන් කියලා. යන්න ඔබත් සම්මේ කියන්නේ ඇත්ත කතාව. මොකද වාග්තුනාසික වානපන්ති කියන්නේ ඒක අවස්ථාවකට දෙන්නේ කොහොමද? වාග්තුනාසික කාන්තිති කියන්නේ වාග් සමාධිය උපදින විදිය කියලාද? කොහොමද මේ විතරවටු කරනවා කියන්නේ? ඒක සමාධිය විතරක් නෙමෙයි. සමාධි ධ්‍යවදිනෝ සම්මා සංකප්ප ධ්‍යවදිනෝ සම්මා වාචා ධ්‍යවදිනෝ අම්මන්ත ආජීව වායාම සති සමාධි අටමේ ඉපදිනවා ඒ විතරක් නෙවෙයි මේ අටමේ ඉපදිච්ච කෙනා විමුක්ති විමුක්ති ඥාන දර්ශන සහිත රහතන් වහන්සේ කෙනෙක් වත් කියලා එයා පින්නම් පාන එතස බාධක වංශ වෙන්නේ මොකයි සම්මා ධිට්ඨිය කියන දේ උපද ගන්න කොහොමද කියලා එතන න්යාය කොහොමද මාර්ගය වැඩ සම්මාධි ඇති කරගත්ත කෙනා මොනතරම් සම්බෙන්වත් නැතේ බව මට මං ආවේ කියලා රෙඩි බවක් කරනවා කියන බාංගි පින්නම් සතරපයි කොට. එතන අපිට වැදගත් වෙන මොකක්ද? ඊගා මොකද මම මැරෙන්න පුළුවන්. එනකොට මම මේ කෝස් ලොකු කෝස් එකක් කරන්න ඕනේ. මොඩියුල් එකක් වගේ මේ සබ්ජෙක්ට් එකක් මට හදාගන්න දැන් බුද්ධාගම කියලා. ඒක ශනේ මොඩියුල් අර සදෙන්නේ. එන ඒක ශනේ අදුරුත් මේ ගලප ගත්තොත් මම පිටින් විනාශයෙන් නැත්තොත්. මගේ දුක නැති වෙන්නේ නැත්තොත්. එහෙනම් ඔය විදිහට මම හිතුවොත් මගේ දුක නැති වෙන්නේ නැද්ද?
එයා භාගතුනාසිර වන්දනා වේවා නේද? ඉතින් භාගතුනාසිර අසිරිමත් ප්‍රඥාව වන්දනා වේවා. නැද්ද? එලා එක මේ කාන්තේ ප්‍රාතිහාරක දේශනාව කරන්නේ. ඇයි අපිට කිව්වේ නැහැ නේද කියලා වාණාපන්ති. අපිට කියන්නේ මොකක්ද? එක ක්ෂණයක් ඇතුළත මේක ඔබ ඇප්ලයි කරොත් ඔබ දුක නැති වෙනවා. ඕනම දුක. හරිද නේද? ඕනේ. එතන මොකදසා විශ්වික දේශනාව. භාගතුනාසිර ඥාන බෝධ. එනයි දේශනාව මහාකර දේශනා කරන විදිහද නේද? සෝක්පත්. ඔච්චර වෙලා කොහොමද අපි දුක නැති කරගන්නේ? ඡනේ සම්බිත්තික. ඒක ඕනේ නැතු මේක ඇප්ලයි කරලා පොඩි දුක නැති වෙන්නේ අපාලි. ඉතින් නේද? පොරොත් කයිල බලන්න කියලා මේ ඉන්ටරාප්ට් හෙන්න දෙන්න බෑ. ඒක පස්සේ. තමන් තුළ තියෙන දුක මේක ඇප්ලයි කරපුවා නැති වෙනවා කියලා තමන් දන්නේ නැද්ද? ඕපනයි කයි. එන සුවාන වෙනත් කරන්න ඕනේ බල මේකම ඇප්ලයි කරනවා සුවාන සුවාන චේන කරන්න කිව්වා මේක ඇප්ලයි කරන සරල කරා සකදා යන චේන කරන්න කිව්වා කොහොම ඇප්ලයි කරනවා අනාල් ගන්න අනාල් චේන කරා කොහොම හරි පච්චත්තම් වේතබු එක දැන් ධර්මයේ සියලු ගුණ දැන් අපි දකින්න නැද්ද අපි තුනේ අවබෝධින් ධර්මයේ සියලු ගුණ දැන් අපි එදිරි ප්‍රාතනාවේ මොකද දැකේ එලා ඒ කාන්තේම බාහිරුමාංශික ශාවක සංගය සුපිරිපන්නද නැ ඒ මේ මාර්ගයේ කියොත් ඒ කාන්තේ මොනවා කියලා නිදහස් වෙනවා කියලා මම දැන් මාතුලින් දන් දකින්න අන්න සංග රත්න දැන් වචන සත්‍ය අවබෝධ ධර්මයේ ගුණ තමන් තුළින් දැන් දකින්න මේ මාර්ගය බාහිරුමාංශික කාන්තේ සම්මා සම්බුද්ධ කියන සැකේ නැහැ ඒ උන්වහන්සේ සාරසම් කියන කල්පයක් පෙරුම් පෙරවට මේ දේ පණිවිඩය අපිට කියලා දෙන්න අපෙන් ඉල්ලුම් නැසේ ප්‍රශ්නේ එතන බුදුදහම සංකේත සේදරත්නේ එක පෙළට බෙලගස්සලා අපි දකින්නවා කියන්නේ. ඒ පරිසම්පාදේම අපි දකින්නවා. ආරසං මාර්ගේම අපි දකින්නවා. සත්‍ය බෝධිපංචක ධර්මම අපි දකිනවා. අපි දැනගෙන ඉන්න ඕනේ දැන් මේක මොකද මේක මොකද කියලා. සියල්ලම. වෙන එදිනදා ජීවිතේ කායික යත කරද්දී මේ ටෙක්නිකල් මම දැනගෙන ඉතු දිවල ගැන හිතන්න ඕනේ. අඩුවන් මට තියෙන ස්ට්‍රෙස් එක නැති වෙනවා. හරිද? ප්‍රශ්නේ දිනවා මගේ දුක නෑ ඒක වෙන්න ඕන මොකද ලෝක අපි හිතන විදිහට යහපත් වෙන්නේ කවුරුත් වෙන වෙලාවක් නෑ කවුරුත් වාගිතුනසි ජීවමාන යුගේ ශාක්‍ය වංශික සමූල ජාතකෙ නේද ජීවමාන යුගේ වාගිතුනසි කියන්නේ දෙපාරක් දෙපාරක් නම ඉවසරේ යන අවසන්යි දකිනවනේ විපාකවා ඒ විදිහට කුමාර පොසොරජුරන් කුපා විසින් ශාක්‍යවංශ සමූල ඝාතන කරන හොයවා ගිය. එන ලෝකේ සුන්දර නැහැ කවුදක්. එතන බුදුරයන් වහන්සේලා ආපහු මේ ලෝකෙ උපදින්නේ නැහැ. රාතන් වහන්සේලාගේ ලෝකෙ උපදින්නේ නැහැ. බුදුරයන් වහන්සේලා දිව්‍ය ලෝකවල උපදින්නේ නැහැ. ආපහු සුද්ධවංශ බ්‍රහ්ම ලෝකවල උපදින්නේ නැත්තා. ඇයි? ඇයි? එන බුදු කෙනෙකුට රාතන් වහන්සේගේ නෝඩත් කිසිම ලෝකයක සාධාරණයක් නැහැ. එන බුදු කෙනෙකුගේ සාධාරණයක් ඇති ලෝකෙක මර සාධාරණයක් තිබේ. ඒක අපිට දෙන්නේ මොකද? ඒ ලෝකයේ තියෙන කොමකේ මේ හිත අවබෝධ කරලා හිත කියන ලෝකෙක මම නිදාසෙද්දී හිතද බෑ වෙන කායකට මාරු. හිතද බෑ මාරු වෙන කායකට බිනා. අපි නිදාසෙ. ලෝකේ හවුස් ගන්න. ලෝකේ හවුස් ගන්න. අවුල නිදාසෙ. එතකොට එතන මේ සොඳුරු පරිලේ කාටද ඇහෙනව නම් නිවන් දකින හේතු කියන කෙනෙක්. යා මේ ජීවිතේ බොහෝ වෙලාවට පින්නම් පාන පුළුවන්. ඇයි? එයා කැමති නැහැ රැවටෙන්න කියලා. ඒ නිසා ගුවන්තර උත්සාහ කරන රැවටීම. ඒක කරන්න දෙනාට යාට ඉන්ද්‍රිය ධර්ම වැඩෙනවා, බල ධර්ම බලපත් වෙනවා, පුජ්ජක වැඩෙනවා, උදාස වෙනවා. එනම් දැන් අපි සූදානම් වෙන්න ඕන මොකක්ද? අපි කොහෙද මැරෙන්න ගන්න? දැන් ඔබලට කවුරුත් ඔස්සර කෙනෙක් කියනවා නම්, තව මාසයක් ඔබල ජීවත් වෙන්න කියලා. මාසේ ඔබ ජීවත් වෙන ජීවිතේ ඔබලා මිනිසුත් එක්ක තරහක් තියාගන්නේ නේද? ඔබට රුස්සන් නැති මිනිසුත් එක්ක තරහ තියාගන්නේ නේද? ඔබ දුරු කරපු ඥාතින් එක්ක ඈත් වෙලා ඉන්නේ. තමාසේ ඔබ ජීවත් වෙන. ඔබ තම ලස්සන ජීවිතේ සමගාමී. නැයිද? නැද්ද? නැද්ද? තරහ මාරා තියා ගන්නයි. පොටිම ජෝ කිසිම කෙනෙක් හිතක් පිළවෙලක් පත් කරයි. ඒ අපි දන්නවා අපි කරන බව. ඒක දැන් මේ හිත අවබෝධ කරගත්තේ කෙනා පතන් උසාවක නැන බව දන්නනේ.
එයා දන්නවා අඩු ගන්න ඉතිරි වාරණ නැති අඩු කිය. ඒ නිසා එයා දැන් කාගේවත් පිටක්වත් විඳන්න කැමති නෑ. එයා දැන් මේ ලෝකෙන් සබු ගන්න සූදානම් වෙනවා පුතේ. හැමෝටම අඩු ගන්න ආදරණීය වචනයක් හරි දම් දෙන්න. එයාගේ හිනාව දන් දෙනවා එයා. මේ ලෝකේ බලාපොරොත්තු වෙනවා සාහනය. අඩු ගන්න අපේ හිනාවකින් හරි අපි තව කෙනෙකුට සාහනය දෙන්න බැරි නම් මොකද මම මනුස්සයෙක්ද? මොකද මම මනුස්සයෙක්ද? මනුස්සයන් විතරක් හිනා වෙන්න පුළුවන්. ඉන්සන් සත්ත්වකට ඒක හිනා වෙන්න එනකොට දිනව දන්නේ ඒක මගේ කරුණා පිළිච්ච වචන වල එයි ගන්න අපි තෑග්ගක් කාටද දෙන්න කොහොමද රැක්තන ලස්සනද නේද දැන් මේ මාධ්‍යම බලන්න ලස්සන රැක්තන උඩට වටිනාකමක් එක දෙයි එහෙනම් මම දැන් මෙච්චර කල් කරේ වචන වල මම අනුන්ට ගහන දැන් ඇයි මම කැමති ඒගොල්ලෝ නැති නිසා මම හිතන ඒගොල්ලෝ මම කැමති ඉන්නවා එහෙනම් මගේ හිතයි මම රවට්ටලා තියෙන්නේ ඒගොල්ලෝ මට උකුත් කරලා නැහැ කියලා මම දැක්කා කවුරු ඒගොල්ලන් කියලා මම ඒගොල්ලන්ට අනුකම්පා කරා. ඒගොල්ලන් දුරලා දින ඒගොල්ලන් කියලා. අපි මේ බයිල් කවුරුත් මේ කියලා අපි දැක්කේ. අපිට දැන් පුළුවන් ඒගොල්ලන්ගේ කැමැත්ත වෙන ඒගොල්ලන්ගේ සැපේ වෙන මගේ සැපේ දන්නේ. එතකොට මම එච්චර කල් වචන දවලා යවුවට දැන් අදිනකොට මොකද කරන්නේ? මම මේ බොකේ කර මේ ලස්සන රැප් කරනවා වගේ ප්‍රසන්ත කරනවා වගේ අනිත් ක්‍රිස්මස් හැම්ප එකක් අපි ලස්සන රිබන් කරන හදනවා වගේ මම වචනේ සරස සරසට මම පූජක ආදර කරුණා මෛත්‍රිය උපේක්ෂා මෙත්සා කරුණා මුදිත උපේක්ෂා කියන සතර බ්‍රහ්ම විහරවල මම රැක් කරනවා මේ වචනේ කරලා මම ආරයට දෙනවා සුන්දරයි එහෙනම් මේක සැකර ඇයි මම මේක නොකර නැයි මම වැඩි කල් ජීවත් වෙන්න ඕනේ එතන මම මේ ලෝකේ සමු ගන්න ඕනේ ස්කයි ලස්ස ආතල් සතුටක් දෙනවා ඇයි මම සතුටුද මාතුල සතුට උපදව ගන්න ක්‍රමෙ මම දැන් දන්නවා එහෙනම් මිනිස්සු එකින් එක ඉන්නේ කියලා කමක් නැහැ ඒක කිව්වේ ඇයි ඒගොල්ලෝ නැති පස්සේ හැබැයි මට පුළුවන් විදියට තව කෙනෙකුට වචනකින් හරි සතුට ගන්න පුළුවන් ඇයි මම මේක කරන්නේ අන්න එහෙම කර මගේ වචනේ දන් දෙනවා මගේ ක්‍රියාව දන් දෙනවා මගේ සිතුවිල්ල දන් දෙනවා මගේ සැපේ දන් දෙනවා මට ධනෙ දන් දෙනවා මගේ ශරීරය දන් දෙනවා මිනිස්සු මම රෙකග්නයිස් කරන්න ඕනේ මිනිස්සු මට අගය කරන්න ඕනේ මිනිස්සු මට තැන්කියුවක් කියන්න ඕනේ ඇයි එහෙම කියනවන සැපයි කියන්නේ මම මේ මොන නැගුතේ මේක වන් වේ තින් මම මොකද කරන්නේ ඉව මම රිසීවිං එන්ඩ් එකේ ඉන්නේ මම දෙනක මම දෙනක අපවත් පා මම සුන්දර වේවි තමයි ජීවිතේ ඉන්නේ එනවා මට සතුටින් මොන සංදේවල් තියෙනවද දැන් මාත් නැද්ද මට තරගයක් නැහැ ලෝකයේ. මාරු කියලා ස්ට්‍රෙස් එක. තරගේ තුනේ ඉඳලා අසාමයේ අතේ පීඩාව හදන්න ඉන්නේ. ඒ සූත්‍රය දී. අන්‍ය ඒ ලෝකේ විදාසලා ඉතින්. දැන් කවුරුදවත් ලෝකයි කියන්නේ නැහැ. දැන් ලෝකේ සරසන. ලෝකේ තුත වේදී වෙනවා. සීත දෙනා සතුරු කරා උත්සාහ කරනවා. කෝමේ මිනිස්සු කවක්ද? නෑ දකින්නවා. හෙලිකොප්ටර් එකේ ඉන්න කෙනෙක් පල්නියන් ගම්වතුරේ මුළු ගමක්ම විනාශ වෙලා තියෙනවා එයා දකින්නවා. එයාට ඒ ගමේ හිටපු ඒ ගම්වතුරට අලි කවුරු මිනිස්සු නැතුවද ඉන්නේ? අන්නේ වගේ. එයා ලෝකේ ඉක්මවාගේ දැක්මක් පිළිගන්නේ නැහැ. මේ හිතේ මුලාවට අහුවෙච්ච මේ අහිංසක මිනිස්සු ගැන. මේ ලෝකේ සියලු සත්ත්වය ගැන. ඒ සම මහා කරුණාවෙන් එයා මෙත්ත කරුණා මුත්ත උපේක්ෂා මේ සතරමහා වීරණය ඇතුළේ වැඩෙන ආකාරය තමයි අපි මානසිකත්වයේ මනෝභාවයේ සිටිලිය පරිහරණය කරන අතරේ අනබු අපේ අපේ ජීවිතයට වටිනාකමක් දුන්නා. අනෙතන පුළුවන් අය එතන පුළුවන් අය එහෙම නැත්තම් අපි කවුරුන්ට නැරඹ ජීවිත කරන හැබැයි පහතොලට සාපය. මේ විශ්වයට සාපය. මේ සරකනේ අපේ සැපේ තුල මහත්ය අපිට අහකට වැදෙනවා වගේ අසන්න යාතුකී පීඩාවේ සියලු දුකනේ දුකට එන එක වැඩමහා දුසද අකුසල අකුසල දුක තුලත් අපිට වැඩමහා අකුසල මුලා තුලත් අපිට වැඩමහා අකුසල ඉතින් ජීවිතේ පුරාම තමයි වෙන්න දෙනවා අකුසල නම් ඒ නිසා තමයි මොකද වෙන්නේ මම බැලලා දින කොයි දයන් ඕන උඩ පිට පල්ලයි එතන මම මාව
මාෆ් කරලා නැහැ. මම මට සලකලා අම්මාව ප්‍රබලාගෙන මම විනාශ කරා. ඒතර මාතුල අකුසල නම් උපදින මාතුල සතුටක් නැත්තම් මම ඇසුරු කරන කෙනෙකු සතුටු වෙන්නේ නැහැ. ඇයි? මම එයාට දෙන්නේ මොකද? මගේ විශ්ේ කියන කම. තව මොකක් හරි වාහන කරා මිනිස්සු. එයා මෙහෙමනේ කියන. තව කෙනෙක් කියන නැති දේශයන් හරි යන්න මම ප්ලෑන් කරා. ඒතර ආය ඉන්ෆෙක්ටඩ්. එයා විතර අපිට ඉතුරුකෝ. පාන. ඉතරම් පාපති. ඕ මමාවෙන් මනුෂ්‍ය ලෝකෙට කෙනෙක් ගොඩ වෙන. ඉතින් අන්සගෙන් ආපෝ ඒක ලෝකෙට දුසනක හිරේට ගන්නවා. අපි අතින් එහෙම දෙයක් නෑවා. අපේ එක වචනය අපි දෙන එක වැරදි පණිවිඩයක් නිසා කෙනෙක් ඉතින් ගන්න පුළුවන්. ඒක අපි අතින් නෑ. එහෙනම් අපි මොකද කරන්නේ? මේ ධර්මයේ පණිවිඩ දෙන්නද? මේ පාදික මාසික පණිවිඩ දෙන්නද? අන්නතර මොකද? දැන් මේ ලෝකයේ සමුගාන. හරිද? අසින්වා. ලෝකෙ මිනිස්සු දන්නේ නැහැ. ඔය ඉදාස් සිටින ආරම්භ. අදවන උපදින වාර ගන්න හරි අදිනවා. සතර පාත් හරි යන. අන්න ආස්තය. අන්න පාත් යා. නැති ජීවිතය සුන්දර. නැති භාර්ය සුන්දර. දැන් අද දිනම නේද කොටස්. තමුගු දිතේ. අශෝක වැඩක් කරනවද කරනවා. අන්න මෙසොන. සමාධිය නුගේ තියෙන සමාධිය. ඔතේ තැලිවිදි බලද්දී එයා සමානව ගැටෙන්න දුන්නා නේ. එරා ඇලිවිදි දෙක එක දිගුණා එතන මුලාව තිබුණා දෙක. අය මම මේ විදිහට හදගත්තා. සියල්ල මාතෘ වෙන්න මම සියල්ල සියල්ලෙන් අතික්‍රමණය කරලා මම ඉගත්ලා. ඒ වෙනම මුලික සියලු පාෂා උත්තර දෙන්න නැද්ද මම? සාදු වාචා. බුදුරගේ පරිවිද මොකද සම්බරද? ඒක ගැඹුරු වචනවල නෑ නේද? ඒකේ කපපන්ස් වල නෑ නේද? සර්වකේ ඇප්ලයි කරන අපිට සෑහේ සම්පූර්ණ ගැඹුරට පුළුවන්. හොඳයි. 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 ඔය ඉතින් බුතේ වඩක් වුණා ගදරතාව කිව්වා. මේ ජීවිතේ වටනකමක් ලැබුණා. මුනේ ගුණේ උපදින අවබෝධය. ඒ අවබෝධය නැත්නම් අපිට ගුණේ උපදින්නේ නැහැ. ඒ බුදුනත් ඒකෙ පැහැක්මක් නැහැ. ලාභය අපි දෙසමයි අපි තව කෙනෙකුට thank you කියනවා. එතන අවංක බව. එක එක ව්‍යාජය. fake. අපි කෙනෙකුට hina වෙන්නේ. ඒක fake. තව මේ හිත අවබෝධ කරගන්න. ඇතුළතින් හැම වෙලාවෙම hina වෙන කෙනෙක්. එතන කාටවත් සමච්චල hina වෙන්නේ නැහැ. අවම් කොමයි තව කෙනෙක් දිහා බලන්න කරුණාව. ඒ බැල්මට අහු වෙන කෙනා මානසික සුවපත් වෙනවා නම් එයා කතා කරන්න ඕනේ නැහැ. එයාගේ ජීවිතේම වරක්. එයාගේ සොඳුරු බව කියන්නේ බණක්. එහෙනම් ඔබ තියෙන්නේ එක. ඔය හිතපු විදිහට මේ ඉන්නවද? එහෙම නැත්නම් අපි වැලි වැලි සංඥා කැටි කර ගන්නවා කියලා අපි අපිට වටනාකමක් දෙනවා නේද? ඔබ එන ලෝකේ ශ්‍රේෂ්ඨයන් අතර එකතු වෙන්න කැමති වෙනද? සියලු බුදුරු වර්ණා කරන ආර්ය මහන්සියලා අපි හිතන්නේ බුදුරුන්ගේ ප්‍රසාදයෙන් පත් වෙන කෙනෙක්ට යන්න කැමති නැහැ. කෙලෙස් කෙලෙස් සහිත මිනිස්සු වර්ණා කරන තැනට යන්න බෑ. කෙලෙස් සහිත ලෝකයා වර්ණා කරන්න ඔබේ කෙලෙස් මත. බුදුරු වර්ණා කරන කෙලෙස් වල වර්ණා කරන ඔබේ ගුණය ඒ ගුණය උපදින අවබෝධයෙන් පත් වෙනවා. අවබෝධ නැති කෙනාට ඒක ලැබෙන්නේ නැහැ. එපදුමත් ඒක මම ඒකයි කිව්ව ව්‍යාජයි. ඒක පැවැත්මක් නෑ කල්ප. පැවැත්මක්. ඒක මාකට. ඒක මහා පාපයක්. මං ගුණයක් භාවිත කරනවා නම් මාකටින් ටූල් එකක් හැදෙන්නේ. ඒක පාපයක්. ඒක කිව්වද? ඔබ ඔබට මාකට එකක් හොයන්න බා. ඔබ ඔබ තුළ ගුණේ වඩා ගන්න. ඒක පාපයක්. රීඩ් කරන්න බැරි වෙයි. ඔබ පාඩම දැනෙන්න ඕනේ. අවුරුත් ඔබ තේරුම් ගන්න ඕනේ. හැබැයි ඔබ ඇතුළතින් සතුටු වෙන්න ඕනේ. මම මෙහෙමයි කියලා ප්‍රසන්න කරන්න ඕනේ නැහැ. ඩිබෝඩ් ගන්න ඕනේ.
මම මාතුල ඔය අවබෝධයත් එක්ක මම මාතුල වැඩෙද්දී ඒ ගුණ එක වැඩෙනවා කියන්නේ ධර්මතාව. වැඩෙද්දී මේ මේ බුද්ධ ධාතුවත් එක්කයි මම කනෙක්ට් වෙන්නේ. ලෝකේ ශ්‍රේෂ්ඨ යන අතර දෙක දු. ශ්‍රේෂ්ඨ යන අතර. අවල සියලු බුදු ආරණ වහන්සේලා කියලා යම් කිසි කෙනෙක් හඳුනන අන්නේ ආරණ වහන්සේලා අතර දෙක දු වෙන කෙනෙක් වාස්තක්. කොපමණකින්ද? අවබෝධ ඉතින් මම හිතන්නේ දැන් නැතිද? මොකද්ද ඔබට කාම් තියෙන කැපදින? කොච්චරද විදඟු කරනු තියෙන කාලේ? සරයි. මොකද්ද කාම් තියෙන කැපදින? සරයි. සමෙන් 0. ආලේ 0. ධනෙ 0. මේක ඇප්ලයි කරන්න දෙන්නේ නැති මේ කරාට නැති දකින්න. මොතන සුන්දර ඉන්වෙස්ට්මන්ට් එකක්. මොතන සුන්දර ඉන්වෙස්ට්මන්ට් එකක්. තමන් තුළ අවබෝධය ඇතිවෙනට පස්සේ තමන්ගේ ස්වභාවය වෙනස් වෙනවා ධර්මතාවය. ඇයි අහුවෙනවා ආරිකින ධර්මතාවය. ඒ කියන්නේ ඊට පස්සේ අපිව මැනිපුලේට් කරන්නේ මැනුවල් කරන්නේ මම නෙවෙයි. ධර්මතාවය සොඳුරු ධර්මතාවතුළු කියනවා. මම නොවන අද්භූත ධර්මතාවතුළු උපදින අසිරිය දකිනේ නිදිමේ. යා මේ ලෝකෙ සමුගා. ඒක මේ choice. දැන් දැනගන්න දෙයක් නැහැ නේද? ඒක සමස්තය සියල්ල.